ඒ පසිිකෝ හි පෝ එන්න දනුමය දකින්න නමෝතස් භගවතු අරහතු සම්මා සම්බුතස ස්රද්ධවන්ත පිණුතුනේ ආරි මාර්ගයේෙහි ගමන් කරන කෙනෙකුට බුදුදහමී තියෙනවා අනුපූරුව ප්‍රතිපදාවක් එ අනුපූර්ුව ප්‍රතිපදාව තුළ පළමුවෙන්ම දකිින්ද තියෙන්නේ අනුගමනය කරන්න්න තියන්නේ ක්‍රියාත්මක කරන්න තියෙන්නේ පිළිපදින්ට තියෙන්නේ සීල සීලය ගත්තහම එය පංච සීලය අස්ටාංග සීයඊළඟට ආජීව කාශ්ටමක සීලය ඒ වගේම දස සීලය. ඊළඟට ගිහි දස සීලය හාත් සාමනේර දස සීලය සහ උපසම්පදා සීලය කියලා සීලයේ, ප්‍රභේත රාශියයක් දකිඩ තියනම්. සීලයකින් සිද්ධ කරන්නේ කෙනෙක්කුගේ කය වචන දෙක සංවර කරන එකයි. කායවාචානන් සමෝදානන් සීලං ඒ තමයි සීලය පිළිබඳව තියෙන අර්ථකතනය. නිල් වචනය එකන්නේකායයි වචනයයි දෙක්ක සංවර කරගැනීම. කයවචන සංවර කරනවා කියන්නේ කයින් සිද්ධ කරන වැරදි වලි නොයි, වචනයෙන් සිද්ධ කරන වැරදිවලි නොයි ඉවත්වීම ඈත්වීම වෙන්වීමයි. පින්වතුන ඔබ බෞද්ධෝ හැටට, දි එදා සාමාන්‍ය ජීවිතයේදී ආරක්ෂා කරන්නේ පංචසීල ප්‍රතිපත්වය එවනාට පොහොය දවසට ඊට වඩා ඉහල සීලයකට ගමන් කරන එදාට පොහොයා ස්ටාංග සීලය දක්වා ඉහල සීලයකට ගම කරන කො මාසයකට එක දවසක් එහෙම නැත්තන් දවස් දෙකක්. පැරණිකාලේ පෝය හතරටම මසකට දිනහතරක්. මේ පොහො අස්්ටාංග සීලයේ සමාදන්නන්න. මේ අස්ටාංග සීලයට අපි අවධානය යොමු කළොත් බලන්ඩ පංචසීලයේ නැති මොනවද ශික්ෂා තියෙන්නේ දැන් සතුන්මැරීමෙන් වැලකීමේ ශික්ෂාව සමාදන් වෙනවා ඒ ප්‍රාණගාතයෙන් වෙන්වීම පානාතිපාතා වේරමණින්. සොරකම් කිරීමෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය සමාදන් වෙන අධිනාදාන වේරමණේ. ඊළඟට තියෙන්නේ පංචසීලයේ ගත්තොත් කාමේසු මික් චච්චාරා වේරමණ. එතන කියන්නේ වැරදි කාම සේවනයෙන් වෙෙක් බෙන්ඩ කියන එකයි. කාම එෙන්වෙෙන්වෙන්ඩ කියලා ගිහි ජනතාවට උපදෙස් දෙන්නේ නැහැ එතනින් උපදෙස්දීලතියෙන්නේ දෛනික ජීවිතය දිනෙදා ජීවිතයේ. වැරදි කාම සේවනයෙන් වෙෙන් වෙන්ඩ කියන එකයි. එතකොට පවතුනි නිවැරදිව කාම සේවනයේ නිරත වෙන්න ගිහි කෙනෙකුට පුළුවන්. තම පංචේන්ද්‍රියන් පංච කාම සම්පත්වලින් පිනවන්නට අන්කෙනෙකුට බලපෑම කරදරයක් හිරිහැරයක් නොවනසේ වැරදිවිදියට එය සිද්ධ කරන්න ඇැතුව නිවැරදි යහපත් ලෙස කාමසේවනය නිරත වෙන්න. ඒ ගැන පංචකාම සම්පත් අනුභව කරන්ද නිවැරදිව. ඒ එදිනෙදා ජීවිතේ. ඒ වනාට බලන්ඩ පොහොය අස්ටාංග සීලයට එනකොට කාමිසු මිච්චාච්චාරා වේරමනී කියන එක වෙනුවට අ්‍රක්්ම චරයා වේරමණී කියන ශික්ෂාවක් අලුතිංගතිෙන් එනවා. ඊළඟට තියනවා මුසාවාධ වේරමණී බොරුකීමෙන් වැලකීමේ ශික්ෂාපදේශ සමාධන් වෙනවා ඊළඟට මත්වතුර හා මද්‍රවවය භාවිතයෙන් වෙන්වීමේ ශික්ෂාව සමාධන් වට. පින්වතුී මේ සිල්පද පහෙන් අස්ටාංග සීලයට එනකොට සිල්පද හතරක්ම ඒව මයි තියන්නේ. ප්‍රාණගාතයෙන් වැලකීම අදත්තාධානයෙන් වැලකීම මුසාවිෙන් වැලකීම සුරාවෙන් වැලකීම. ඒක පන්සිල්වලගත්තත් අට සිල්වලගත්තත් දස සිල්වලගත්තත් පෙන්වතුී ඒ ශික්‍ෂා එහෙමමයි මොකක්ද හේතුව හේතුවතමයි අපි දිවිහිමියෙන් අතනදි මේ ආරක්ෂා කරනෝ මෙතනදි මේ ආරක්ෂා කරන්න නෑ කියලා නෙවෙේ දිවිහිමියෙන් මේ ශික්ෂා ආරක්ෂා කළ යුතු නිසා තමයි දෛනික ජීවිතයට අදාළදේම අස්ටාංගසීලයටත් අරගෙන තියෙන් ඒ මුදින් තේරුම් ගන්්ඩ. එදිනෙදා පන්සිල්වල තියෙන ශික්ෂා හතරක්ව අස්ථාංග සීලයේ ගත්තත් නවාංගසීලයේ ගත්තත් දස සීලය ගත්තත් ඒ ශික්‍ෂා හතර එහෙෙන්ම තියෙනවා. ඒනම් ඒක තැන දවසක් වෙලාවක් බල ලාරක්ෂා කරන එකක් නෙවෙයි. දිවිහිමියෙන් අප ප්‍රාණගාතයෙන් වැලකිලා, සොරකමින් වැලකිලා, මුසාාවෙන් වැලකිලා, සුරාවෙන් වැලකිලා සිටිය යුතුයි ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ සේලු දෙනා. දයිනක ජීවිතේ. ඊළඟට තියනවා බලන්න අපි අර තුංවෙනි ශික්‍ෂාව ගැන කතාකරද්දිිකෙව්වා. එදිනිදා දෛනික ජීවිතයේදී ගිහි කෙනෙක් කාමයි වරදවා ඇසිලෙන්ට වැරදි කාම සේවනයෙන් වෙන් වෙනවා ඇැබැයි මාසකට එක දවසක් හෝ අස්ටාංග සීලය සමාදන් වෙනකොට මුළුමනින්ම කාමාශ්වාදයෙන් වෙන් වෙනවා දැන් එදාට පෝය දවසට සිල්ගත දවසට පොහොය අස්්ටාංග සීලයේ හෝ නවාංග සීලය හෝ දසංග සීලයේ ගත්තහම එහේ තියෙන උතුම් හැසිරීමකට යනම් දැන් එදා ආදර්ශයට ගන්නි කවුද පෝය දවස සිල්ලා රක්‍ෂා කරන කොට ආදර්ශයට ගණ්ඩෝන භික්‍ෂුවකගේ සීලයක යන භික්ෂුව එහමනැතම් මහරහතන් වහන්සිෙනෙ මහරහත් මෙහෙනිින් වහන්ස කෙනෙක්. ආදර්ශයට අරගෙන තමයි අන්න අර අබ්‍රක්්මචරිියාවේරමනේ. මුළුමනින්ම කාමීන් වැලකිලා බ්‍රක්්මචරියාවේ උසස් හැසිරීමේ නිරත වෙනවා. එතකොට ඒක උදේ සිල් සමාදං වුණු මොහොත්තිඉදලා ඊට පස්සෙනිදා පහන් වෙනතුරු පැය විසිහතරක කාලය තුළ කාමාශවාදයෙන් පෙන්වෙලා එහි උතුම් හැසිරීමක නිරත වෙන ඔන්න ඔබ තේරුම් ගණ්ඩ ඕන අන්න ඒ ශික්‍ෂාවේ තියෙන වටිනකම් ඊළඟට තියෙනව පන්නතුන විකාල භෝජනා වේරමණී කියල ශෙක්ෂාවක්. විකාල භෝජනා කියල කියන්නේ අවේලාවේ කෑම්බීම් ගන්න නෑ කියන එකයි. දැන් බලන්න ඔබ සාමාන්‍ය ජීවිත එදිනෙදා ඉඳෙද්දී උදේට කෑම කනවා දවල්ත කෑම කනවා රාත්‍රයට කෑම කනවා විතරක් නෙවෙී. ඔබට ඕනම වෙලාවක කැමති වෙලාවක කෑම ගන්න බීම බොන්න ඔබට හැකියාවතියනවා. ඔබ එහෙම කරනවා හිතුුණු හිතනු වෙලාවට විවිධ කෑමවර්ග ඔබ දවස පුරාම කමින් බොමින් ජීවත්වෙනම්. ප්‍රධාන වේලක් වඩගින්නට විශාල බඩගින්නට ඔබ ප්‍රධාන වේලක් වසයෙන් බත්හෝ වෙනත් යමක් ගන්නා අතර ඔබ අනිත් අතරතුර විවිධ පොඩිපොඩි ආහාර අරගෙන එමනැත් කැවිලි පෙවිලි එහෙම නැත්තම් පලතුරු ජාති එහෙමනැත් වෙනත් ටොෆි චොක්ලට් වගේ දේවල් ආහාරයට අරගනිමින් තමයි ජීවිතේග වන්නේ දෛනිකව හැබැයි පොහොයි අස්ටාංග සීලයේ සමාදන් වනාම ඒක කරන්න බෑ. එදාට අපි ආහාර ගන්නේ පෙන්නතුනේ උදේ හයත් දවල් දොළහත් අතර උදේ හයටනනත්තං අය හමාරග ආහාර වේලක් ගන්න. ඊළඟට දහයට වගේ ගිලන් පස එකක් ගන්නවා. ඊළඟට දවල් ආහාරය ගන්නවා දොළහ දොළහා මාරවිතර වෙනකං දවල් ආහාරය. දැන් මේ දොළහවට ආහාර නතර කළහම ඊට පස්සනිදා පහන් වනතුරු. අපි ආහාර ගැන හිතන්නේෑ. ඇයි එහෙම හිතන් එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළ තියන්නේ. තැන් ආහාර, න ඇයිපා කියන්න. පින්නතුන බුදුහාමුදුරුවෝ කොයි වෙලාවකවත් අපට අහිත කර දෙයක් කියල නෑ ආහාර අප නිවන් මගට වුවමන උනාානම් බදුහාමුදුරුවෝ ආහාර ගන්න කියල කියනවා. නමුත් නිවනට බාතාාවෙන නිසා තමයි මේ ආහාර ගැනීම දොළහට නතර කරමට. කට උදේ හයේදල දවල් දොළහත් වෙනම් පැය හයයි. හෙට පහන් වනතුරු ගත්තා හ මුදෑසනය වෙන තව පැය දහටක කාලයක් තියෙනවා. මේ පැය දහටේම කෑම ගැනහි තන්නෑ කියන කැ මේ කියන්නේ එපා කියන එක. ඇයිඒ. දැ නිතර නිතර ආහාරගන්න ගිය හම නිතර විතර ආහාර ශරීරයට සිද්ධ වෙනෝ ජීරණය කරම්. එතකොට ඒක භාවනාවට බාධාවක්. අන්න ඒ නිසා තමයි කෑම ගැන හිත හිතාඉ නැතුව දොලහිෙන් පස්සේ ඒ ගැන හිතන්න දෙයක් නෑ. එතොට හිතට බරක් නෑ. අපි කයමගන්න නෑ කියල කල්ලතුව අර පොරොන්දුවේ ්චාකාරයට අධිෂ්ටඨාන කරගෙන ඉන්නව නං අර වෙලාවට කන්න ඕන මේ වෙලාවට තේකක් බොන්න ඕන හිම නැත්තම් මෙහම කරන්න ඕන ඉි ප්‍රශ්නයක් නෑ. මොකද ඕක තිබුනම තමයි නිතර නිතර මතක් පවී ඔය පස්ස යන්නේ. මේක හිතින් අයින් කල්ල තිබුුණාම මම හෙට උදෑසන වෙනකං ආහාරයක් ගන්නෑ කියලා මම ඒ කැපවීම කරනවා නිර්වාණය වෙනුවෙන්. මට මේ පැයදහාට ඇයි මට බැරි ඉන්න කියලා තමන් අධිෂ්ඨාන කරගඩුවන මේ කැපවීම මම කරනවා නිවන වෙනුවෙන් නිර්වාණය වෙනුවෙන් මම මේ කැපවීම කරනවා මම මේ කුසගින්න දරාගෙන ඉන්නවා නිර්වාණය සාක්ෂාත් කරනු පිණිස. අන්න බලන්න පින්වතුනි ප්‍රතිපත්තිය එතකොට අ බණභාමනාවේ යෙ දෙන්න හරි පහසුයි මොකද කෑමගැන හිතන්න දෙයක් නනෙ ඒක හිතින් අත ඇරලා තියෙන්නේ. බලන්න පොහෝ අස්ටාංග සීලයට එනකොට කොච්චර සිතය යුතුද. ඊඟට කෑම කියල කියන්නේ පංචකාම සම්පත්වීම ලබා ගැනීමක්. ඒ කොහොමද පංචකාම සම්පත්තිීම ලබා ගන්නවා කියල කිය. දැන් ආහාරකිවවාම ආහාරයට රූපයක් තියනවා. දැන් අපි ඉස්සෙල්ලාම ආහාරයේ බලන්නේ කෑම උයල පිහලා තියෙනවනං. ගෙදරවේවා. එහමනැත්තං උත්සවයකට ගිහිල්ල බුෆේකක් තියෙනවනං. අපි ඉස්සෙල්ල බලන්නමි කෑමිකේ ප්‍රසන්න බව. ලස්සනට මේක හදල තියෙනවද. අන්න බලන්න රූපයෙන් අපි ව පිනවනවා. අන්න රූපය. ඊළඟට කෑම ගැන කතා කරනෝ කටතිය. කෑම හොඳද දන්න අදනම් කෑම හොඳ ඇති. දැ කනට ඇහෙනවා? කෑම ගැන හොඳ දේවල් කනට ඇහෙනවා. එකනි ශබ්දය අන්න බලන්න පින්වතුන පංච කාමයම තියෙනවකි වේකයි ආහාරය. එනම් ශබ්දය එකවේකයි. ගන්දහ කියල කියන්නේ සුවදර. තොට ආහාර සුවද දැනෙන් ඕන තොට ආහාරයේ හදහරි කෑම සුවඳයි අද කන්න හිතෙනවාමී කෑම කියලා අර සුවදත් අපි ආහාර ගැනීමට පෙරාග්‍රහණය කරගන්නවා ඇන්න බලන්න එතකොට එතන තියෙන්නේෙත් පස්කම් සැපෙන් තව එකක් ගන්ධය රූපල් ශබ්ද ගන්ධ ඊළඟට ආහාර ගන්න වෙලාවේ රස බලබලනය ආහාර ගන්නේ ව්‍යියන්ජනයේ ිච්චර රසයි මේ බත්ත එකම මචර රසයි. මේ කාද අමුතු ක්‍රමයකට හදල තියෙන්නේ. කිය කියා මොකද කරන්න යන්න රසය ගැන හිතනවා. ඊළඟට බලන්න පෙන්නතුනී ප පහස කියන්නේ කෑම ගත්තහම කුස පිරෙනවා. එතකට කුස පිරෙන කොට එතන තියෙනස් පර්ශය. එහෙනම් මේ පංචකාම සම්පත්තියම ඒතු තියනවා. අ ඒයි මේ කියන්න පෙන්නතුන බලන්න පස්කම් සැපතම තිය නවා ඒකයි මේ වෙෙන් වෙන්න කියල කියන්නේ පොය දවසට. ඊළඟට කියනවා නච්ච ගීත වාධිත විසූක දස්සන මාලා ගන්ද විලේපන ධාරණ මණ්ඩන විබූස නට්ටහනාවයමනින් බල මෙතන කියනවා මල් ගඳ විලොවොන් මාලා ගන්ධ විලේපන ඒවගේම නච්ච ගීතවාදිිත. නැටුම් ගැයුම් විකාරදර්ශන. නැටුම් ගැයු ැ වෙනදා නැටුම් පිළිබඳව ගායනා පිළිබඳව වාදන පිළිබඳව ඕන තරන් අහන්න පොළොවා. දැන් එහමනෙමි මේ පෝය දවසේ ඒ සියල්ලෙන් වෙන්වී සිටිය යුතුයි අන්න. ඊළඟට බලන්න, මාලා ගන්ධ විලේපන මල් මාලා ඒව පැත්තකින් තියල තියෙන්නේ. ගන්ද විලේපන සුවඳ විලවුන් දැ සමාර තමන්ගේ සමාර වෙලාවට අවුරුදු ගණනාවකින් තමන්ගේ ශරීරයේ දාඩියගඳක් දැනිල නැතු ඇති. ඇයි හැම දාම සුවඳ තවරගෙන ඉන්නේ. හැම එදාට කියනවා මේකින් විං වෙන්න අන් බලන්න ජීවිතය. දකින්න පෙළබෙන්ඩ කියන එකයි මේ කියන්නේ. ඊනගට කියනවා උච්චාසයන මහාසයිනා. මේ කියන්නේ උ අසුන් කියල කියන්න මෙතන සැප පහසු සුකෝ්බෝගී අසුන් කියන එකයි. ඉදාට අපි අන්න එයින්වෙෙන් වෙනවා. බලන්න එෙහි නම් පෙන්නතුනී මේ අස්ථාංග සීලය අර පංචසීලයෙන් වෙෙන් වෙලා අස්ටාංග සීලයට ගියාම ඒ ඉතා ඉහලසීලයක් කියන එක මේක දැනගෙන අවබෝධයෙන් කළ යුතු දෙයක් කියන එක ඔබ හොඳින් වටහා ගණ්ඩෝන. දෛනික ජීවිතයේ පන්සිල්ලා රක්ෂා කරනවා වගේම මාස එක දවසක්වත්. අස්ඨාංගසීලයේ සමාදං වෙලා එහි වැදගත්කම අවබෝධයෙන් දවසපුරා කටයුතු කළොත් අන්න ඔබට සැබෑ සිල්වතෙක්වෙන්මට අවස්ථාව ලැබේවි. ඒ නිසා අපි උනන්දුවෙන් ඩෝන අන්න ඒ සඳහායි පින්වතුනිි. එනිසා ඔබත් ඒ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්න උත්සාහ ගන්න. පිනතුන මේ අද ධර්ම දේශනාව සඳහා. දායකත්තේ ගත් පින්වත්. ඔබත් ඔබ පවුල්වල සියලු දෙනට මත්. යහපත ශාන්ති්‍යය වේවා. ඔබ නමින් මියගියයාායට ත් මේ පින් පෙත් අනුමෝදන්ගේේවා.ඒවගේම මේ ධර්මය ශ්‍රවණනයෙක්ළ සීලු දෙනට යහපත ශාන්තිය වේවා. මි ධර්මදේශනා ඒ පස්සිිකෝ ධර්මදේශනා මාලයා ඔබවෙතගෙන එන සරණවාහිනි ඒ පස්සිකෝ නිිෂ්පාතන කණ්ඩායි මටද නිදුක් නිරෝගී සුවපත් පව සැලසේවා සීලු දෙටම මලොව යහපත පරලොෝ සුගතිය අවසන. අමා මහනිවන්නම සාක්ෂාත්වේවායි තාර්තල කරමු. මීට වසර නවයකට පෙර පරලොව සැපත් පැල්මඩුල්ල පාතකඩ විසූ ධනපාල කොඩිතුවක්කු මහතාටත් සංසාරගත දෙමාපියන්ටත් දෙපාශවයේම මියකිය සියලොඥාතීන්ටත් පින් පිණිස භාර අවසහ දෝතරු පිරිස විසින් අද තින මෙම ධර්මදේශනාවට දායකත්වය දක්වන ලතිේ.